이 트러스트바디 아리코 디아코레 오가 마마 와사레 디헨다 에 구리루 유테 가격하고 믿소 에 유테 니마가 에까나 අපිට නිදහසේ හුස්ම ටිකක් ගන්නට මගේ මාතෘභූමිය තුළ ඉදහස්ර විවර වෙලා වසර 10ක් ගත වෙන තැනදී හටු අරමුණ ඉටු කරගන්නට තමන්ගේ ජීවිත තමන්ගේ පවුලේ ජීවිත පමණක් ආරක්ෂා කරගන්නට බැරදු බඩගෝස්තරවාදී 225ක පුද්ගලයන් කොට්ටාශයක් හේතු කොටගෙන මගේ රටේ මිනිසුන් තුන්සියකට වඩා අධික පිරිසක් තමන්ගේ ජීවිතවලින් පසුගිය පාස්තු ඉඩ දෙනවා කියන එක. රටරංග අපේ කාර්යයේ අපේ හාමුදුරුවනේ මේකයි මගේ රටේ තියෙන දැන් තත්ත්වය. මේක වගකීම යුක්තව කවුරුද? ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකීම ත්‍රස්තවාදී සංවිධානයක් දැරුවත් මගේ පුංචි මාතෘභූමියේ සිටින මගේ අම්මගේ තාත්තගේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත අවධානයේ වගකීම ගන්න කවුද? ඔබට මට පැහැදිලි ප්‍රශ්න. ඒ ප්‍රශ්නෙට උත්තරේ අපි තවත් ස්වයං මොහොතකින් ගවේෂණය කරමු. උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරමින් ඔබගේ මගේ මව්බිමේ ජයගීය ගායනා කණ්ඩායම මේ සුළං නැගිටගය ශ්‍රී ලංකා බෑණියන් සිහි කරමින් හෙළබෙමින් ජයගීය. මුසාවාදාවේ රමණී සික්ඛාපදං සමාදියාමි
වසර 30ක කුරිරු යුද්ධයක් හින්දා මගේ ආදරණීය ලක්මෑණියන්ට තමන්ගේ පණට වඩා තමන්ට ආදරය කරන ආදරණීය දූල පුතාලා දහස් ගණනින් නැතුණා. දහස් ගණනින් ඒ තමන්ගේ ජීවිතයටත් වඩා තමන්ගේ පණටත් වඩා තමන්ගේ ලක්මෑණියන්ට ආදරය කරන ආදරණීය සොයිරි සොයිරියන් ලක්මෑණිගේ දුර්ලභ ගණනා. ඒ වගේම මේක නොබෝ දිනකට කලින් පාස්කු ගේදාක තමන්ගේ ආගමේ තමන්ගේ ශාස්ත්‍රීයවරයන් වහන්සේ වෙනුවෙන් පල්ලිවරට එක් රැස්වුණු මගේම ආදරණීය සහෝදර සහෝදරියන් අම්මර තාත්තක තමන්ගේ ජීවිතයෙන් වර්ණකෙවුව මේ සූදානම එදා සිට අද දක්වා අපි වෙනුවෙන් තමන්ගේ රට වෙනුවෙන් පිළිපිදු ඒ සියලුම දෙනා සිහි කරන්න. ජපානයේ වෙසෙන අපි ශ්‍රී ලංකිකයන් විදිහට අපිට කළ හැකි දේ කරමු. විනාඩියක නිශ්ශබ්දතාවයකින් ඔවුන් සැම සිහිපත් කරන්නයි ඔබට මේ ආරම්භය. මෙතෙක් පටන් අපි අපේ කතිකාව ආරම්භ කරමු. අපි හමුදුරුවනේ මගේ ආදරණීය අම්මේ තාත්තේ අපිට ඇත්තටම අවශ්‍ය වුණා. අපිට ඇත්තටම අවශ්‍ය වන්නේ එකම නීතියක් මත පදනම් වෙච්ච. ඒ වගේමයි හැමෝටම එකමෙන් ගරු කරන ජනතාවගේ පරමාධිකාරී බලයට ගරු කරන රාජ්‍යය. හැබැයි ඔබට මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. අද හෙට අනිද්දාට අපි මේ ප්‍රාර්ථනා කරන රාජ්‍ය අපේ ශ්‍රී ලංකාවට හිමිවේ. මම ඔබට ඒ පිළිබඳව කියන්න ඉන්නවා. ඔබට මතකයි එදා සිට අද දක්වා ශ්‍රී ලංකාව ඇතුලේ මගේ පුංචි රට ඇතුලේ අපි ගෙවපු බදු වලින් සමහර පිරිසක් තමන්ගේ පවුල් නඩත්තු කරගත්තා. ශ්‍රී ලංකාව තුළ ඔබ මම නොදන්න විනිමය වංචා මුදල් වංචා වෙහෙමින් සිදු වුණා. ඔබට මතක් කරලා දෙන්න ඕන BMW රට 1670කට වඩා රුපියල් බිලියන 16කට වඩා බදුමුදල් වංචා කරපු මිනිස්සු දේශයේ පාලකයන් ශ්‍රී ලංකාව තුළ හිටියා. ඒ වගේමයි හැමෝම ශ්‍රී ලංකාවේ මිනිස්සු විතරක් නෙමෙයි මුළු මහත් ලෝකයක් ආදරය කරපු විල්පත්තුව කෑලි කෑලි කරලා මගේ රටේ ස්වභාව සෞන්දර්ය නැතිනාස්ති කරපු පාලකයන් නිසා මගේ ලංකාව තුළ හිටියා. මගේ රටේ නම් අම්මේ තාත්තේ මෙවන් රටකටද ඔබෙන් මගේ දුවපුතා අනාගතේ දිපයි කරා. ශ්‍රී ලංකාව ගැන කතා කරද්දී ඔබට මට තවදුරටත් සිනහා කුසු මුහුණින් ලස්සනට කතා කරන්න හැකියාවක් නැහැ. ඔබත් මම ජපානයේ මුහුණ දෙන සුලභ අධ්‍යක්ෂක මෑත කාලීනම අධ්‍යක්ෂක අපේ ජපන් ජාතිකයන් අහන ශ්‍රී ලංකාවේ තත්ත්වය දැන් කොහොමද? අපිට අපෝ ශ්‍රී ලංකාවට නිවාඩුවකට යන්න පුළුවන් වෙයිද? මේ ඔබත් මමත් දෛනික ජීවිතේ ජපානයේදී ලබා ගන්න අත්දැකීම. ඉතින් මගේ රටේ අම්මේ තාත්තේ ඒ ප්‍රශ්නයට ලබන අවුරුද්දේ
උත්තරයක් ගේන්නටයි අපේ මේ සූදානම්. 2020 ජනාධිපතිවරණයේදී ඔබ මම කටින් නොකියුවට හිතින් හිතන 225 දෙනාව අහක් කරලා මගේ රටේ එකම නීතියක් ඔබේ මගේ ජනතා අයිතියද පරමාධිකාරී බලයද හිසමමන ව්‍යවස්ථාදායකය විධායකය ආණ්ඩු ක්‍රමයක් ගේන්නටයි මේ අපගේ සූදානම්. ඒ වෙනුවෙන් ඔබේ මගේ අතරගෙන පෙරනුගාමී වන්නට දියසෙන් කුමාරේ ශ්‍රී ලංකාව තුලින් පිළිගැනේ. ඔහු ශ්‍රී ලංකාවේ සිදුවන වංචාවලට ශ්‍රී ලංකාවේ සිදුවන සෑම මංකොල්ලයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩුගොනු කරන එවිට මොකක්වත් හින්දා නෙමෙයි ඔබේ මගේ දරුවන්ට අනාගතයේදී ලස්සනට ඇඳපැනගෙන ඉන්න රටක් ඉතුරු කරන්න. මගේ රටේ අම්මේ තාත්තේ නාගානන්ද කොඩිතුමා මහතා ඔබේ මගේ මලගෙදරට මගුල්ගෙදරට එන එකක් නැහැ. හැබැයි ඔබේ මගේ දුව පුතාගේ අනාගතයට ලස්සන රටක් ඔහු විසින් හදලා දෙන්නේ. ඒ බලාපොරොත්තුවත් එක්කලා මේ ආදරණීය ආරාධනය නීතිඥ නාගානන්ද කොඩිතුමා මහතාට ඔබ අප සැම ආමන්ත්‍රණය කරන්න. මෙවැනි හදිසි සංවාදයකට ජපානයට ආරාධනා කරමි. මේ සංවිධානය කළ බුද්ධික තේරත් මහතා ඇතුළු අනිත් සියලු දෙනාම තමගේ මෞලික වෙන්නේ ඒ හඬ කෙසේ වූ අපි මේ මුහුණ දීලා තියෙන බලපතල අභියෝගයෙන් මාතෘභූමිය ගලවා ගැනීම සඳහා මේ ගෙනියන අය කිසිදු බලයක නැතිවෙන හැකි මේ ශක්තිය ඔබ අපේක්ෂා කරන්නේ සිහිනේ එක සිහිනවත් නොවේ සැබෑවක් කිරීම සඳහා මේ දියත් කළ සටන අය කිසි කෙනෙකු නාපන්ව සටනක් නොවේ. එයට හේතු කාරණා ඔබ දැනගනී පස්සේ මේ ස්වාමීන් වහන්සේ ලෝකීපදනේ කොහොමද මේ වගේ දෙයක් කරන්නේ මේ ලංකාව වගේ රටක ඔබට නොකු ජීවිත තර්ජන පවයිනේ. එහෙම දේවල් වලට මුහුණ දෙන්නේ නැතුව මේ වගේ අභියෝගයක් ගන්න දුක කරන්න බැහැ. නමුත් මේ දේ කර කියන්න ඕන ඒ අර තවම පුතා කියපු දේ ඒක ඒ ආකාරයෙන් සාක්ෂාත් කිරීම සඳහා ඒකට පියවර එක අංගලක් වල නැතු අනිවාර්යෙන් ඉෂ්ට කරනවා කියන බව පිළිගන්න. ඒ පුතාගේ හඬ ඔබට අවතා කීපෙදී අද ඔබේ මාතෘභූමියේ මුහුණ දෙල තියෙන පරමත කේද වාචක කතා කරනවා. ඔබ දකින්න වැටේ මම මේ රැට කතා කරන අද මම ඔබෙන් ප්‍රශ්න කිව්වා තානා මට ඒකට නිර්මායක උත්තර දෙන්න. ශ්‍රී ලංකාවට මේ තත්ත්වයට උදා වෙනා තියෙන ප්‍රධානම හේතුව මේ මට හරි අමාරුයි මේ මගේ මාතෘභූමිය ආයේ උළුවට දාන්න. අග්‍රිමාම ඇගිල්ලේ දුවන්නේ කොළ පාට මිල් පාට රතු පාටත් මේ අපේ රටේ පුරවෙන්න පතර දෙක හරිම කියලා වාචි. ඔච්චර ඔළුවට යන්නේ කිව්වා කිසිම රටක් ලෝකේ අංගලපති සහට යන්නේ නැහැ නීතියේ ආධිපත්‍ය නැත්තම්. ඒක කිව්වට සිරතේ පුරවාසියන් ඔළුවට මෙන්න හැම මාම දමං ඔබේ මහාන පාලවලි ප්‍රශ්න දැන් ඔබ ජපානයේ සම්හාරයලු 10 15 20 ඉන්නවා එතකොට වැඩි 20 30 ඉන්න හැටියනවා. මේක මේ මන්නේ දෙන්නාට මැසේජ් එක මේක ලයිව් යන්නේ ඉඳලා ලෝක පුරා කතා කිව්වා වැඩ.
මේක තමයි මට කොහොම හරි මේ මැසේජ් එක නම් මට දෙන්න අවශ්‍ය මගේ රටේ කුරසා. රටක නීතිය, සදාචාරය, සભ્યත්වය, විනය නැතුව අංගලම්මත් යන්න පුළුවන්ද? පුළුවන්ද? දැන් ඔබ ජපානයේ මෙච්චර කාලෙ. ඔබ දකින්න ජපානයේ මේ විදිහට පවතින පාලනය වුණේ විනය ඒ වගේම ජනතා පරමාධිපත්‍ය දරු කරමින් රජය මම දැක්කම ඊයේ පෙරේද ඇමරිකාවේ ජපානයේ ගෝවියට හානි කර විදිහට ජපානයේ නිෂ්පාදනය කරන සහල් ඒ වගේම එළවලු නිෂ්පාදනය හානි කරන විදිහට ජපානයේද ගේන්න යන යෝජනාව ජපාන් රජයේ ප්‍රතික්ෂේප කරනවා ඒක තමයි ජනතා පරමාධිපත්‍ය ගරු කිරීම ශ්‍රී ලංකාව මිටලදී හාල්පසින් වෙන අවුරුදු 71 තිස්සේ වෙනකන් තවමත් වන්නේ ජනතා පරමාධිපත්‍ය කියනකට අංශු මාත්‍රක වටිනා ඔබ අදපත් කරපු මේ පොත් පිංච මේක බලන්න පළවන මෙතන බලන්න මම ඔබට ආරාධනා කරනවා ජනතා පරමාධිපත්‍ය කියනදී මොකක්ද දැන් ඔබ දකින්න නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මේ කියන පාලන ක්‍රමයේ ක්‍රියාත්මක වන ඕනම රටක අරමුදා කිවිදේට ව්‍යවස්ථාදායකය කියන්නේ පාර්ලිමේන්තු විධායකයෙක් කියන්නේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ දැන් අධිකරණය ඒ කියන්නේ ඔබේ අපි දැනට ඔබේ අධිකරණ බලය බලන්න ආයතන දෙවිය මාත්‍ය කියන බලයන් එක යොමු ක්‍රියාත්මක මේ ක්‍රම වේදේ තමයි මේ තමයි අපි කියන්නේ ජනතා පරමාධිපති මේ දියුණු රටක ඒකට ඉහළින්ම ගන්න ලංකාව වගේ රටවල සත්ත පහකට පාන කරන්නේ ඒකට හොඳම නිදර්ශනය තමයි ඔබ දැක්කා අර හඳුනා දීමේ කතාවේදී කොටක් පසුගියදා අරවිත් මහා විනාශය ඒක ඇතුළාන්තයේ ඔබට එළිමනාම ඔබ ගම්මානේ මාගෙද මේ සම්බන්ධයෙන් ආරියවතුමත් එක්ක නානන්ද කතා කරා මොහම්මද ඇතුළත මේව ඇතුළේ තියෙන ලොකු කතාව මේගොල්ල අපේක්ෂා කළේ නැහැ මේ වගේ විනාශයක් වෙයි කියලා ඒක තමයි ආරච්චි අමාත්‍යංශ දෙකමරේ මෙච්චර විතරක් වෙනවාදක් වෙලා කියලා අපේක්ෂා කළේ නැහැ කියලා. මේකට වුණා වුණා යම් තරමක රටේ නොසන්සුන්තාවයක් ඇති කරලා ඒකෙන් වාසිය ගන්න. නමුත් ඊට වැඩි දේවල් ගොඩක් සිද්ධ වුණා. මේක ඛේද වාචයක නෙමෙයි. මේ වගේ අවස්ථාවක ඔබේ අධිකරණ බලයේ ක්‍රියාත්මක කරන අධිකරණය පිළිබඳ තියන පුළුවන් දෙන්න කොන්ද කෙලින් තියාගෙන ඔබේ අධිකරණ බලයේ ක්‍රියාත්මක කරනවා. ලංකාවේ එකයි. පසුගිය 29 වෙනිදා ඔය මියගිය අයගේ 300 ගානක 500 ගානක වර්තකල් කොහල ගොහයේ ශක්තිය ඒක අයිතිය වෙනුවෙන් මේක අධිකරණයට ගෙනවා. මේ ගෙනාවේ බරපතල බැංකුවෙන් කියනවා රටේ නීතිය තමන් දැන දැනම තොරතුරු ඔක්කොම දැකලා ඔබ දකින්න ඇති මීඩියාවල මේ අපරාධය ගැන ඔක්කොම රජය දැනගෙන හිටියා ඉන්දියන් ඉන්ටෙලිජන්ස් වලින් මේ ඔක්කොම කිව්වා මෙහෙම තේදි ඒ සම්බන්ධව කටයුතු නොකිරීම බරපතල වසර 5ක් සිරගත යුතු අපරාධ වර්ග මේක ගත්තම ශ්‍රේෂ්ඨාධිකරණයට ඔබේ ඇයිද ධර්ම කරන්න අධිකරණයේ හැසිරී ආකාරයේ තාමත් පිළිගනු සාර්ථකයි. පැය භාගයේ ඉන්නේ කර්ණාකරල පැය භාගයේ දෙන්න වෙනවට ඉදිරිපත් කරන තුන්නේ. ආයතම මේ මාසේ 6 වෙනිදා මේ 25 වගේ මාසෙ තුනක්. අග්‍රවිචාරය කියුවා
මේක ඇවිල්ලා ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක්. මේක රටේ මහ ජනතාවගේ ප්‍රශ්නයක්. ඒක දෙන්න හය නැවතු කියලා තියෙනවා නේද? ඒ දුන්නේ නැහැ. මේ තමයි අපේ අතින් බරපතල ඛේද වාචක. රට හැටියට ඔබේ මාතෘභූමියේ මේ විදිහට ගඟේ ගහන කුණු කාර්යය ගසාගෙන යන එක කිසිදු හේතුවක් නිසා නෙවෙයි. ඔබේ රටේ නීතියේ ආධිපත්‍යයක් නැති නිසා. ඒ වගේ තමයි මේ රටවල යුරෝපයේ එනවා ලස්සනටදී මට අර කැමති දතියේ මූණු වලින් පේනවා තමන්ගේ රටේ ජීවත් වෙන කොච්චර අපේ රටේ මිනිස්සු ජීවත් වෙන මූණෙන් පේන කොච්චර පීඩනයකට පත් වෙලා දවසකට එපායි. නමුත් ඒක නෑ මේ රටේ මූණු වල. ඔබ ජීවත් වෙන්නේ එහෙම පස්සරයක් තොල්ලෙමි. මේ රටේ මම ඔබ ගහනවා අද වැඩි යතුරු අමාත්‍යවරු මන්ත්‍රීවරයෙකුට රටේ පොදු සම්පත් මොකද ගන්න 2000 ට පුළුවන්ද? කුලන්න බැ. විනිශ්චයකාරවරයෙකුට පුළුවන් දුන්නේ අධිකරණ බලය අවභාවිත කළා මන් කොල්ල කාලා මේ රටේ රටේ ජනතාවගේ බලය වචාරපු පොදු දේවල් මං කොල්ල කාපු කෙනෙක් වෙනුවෙන් තමන්ගේ අධිකරණ බලය තමන් ක්‍රියාත්මක කරන අධිකරණ බලය අවභාවිත කළ බැරි පුළුවන්ද? ඔබේ අධිකරණ බලය වංචා කරපු ශ්‍රේෂ්ඨ අධිකරණයේ විශ්වකාරවරු හතර දෙනෙක් ඔය දැක්කා. අර මහා දේවතුවා මාවෙල වන්දේපා ඕන තීති වදෙන්න කැමති කෙනෙක් විශ්වකාරවරුට පත් කරන එක කිමන මොනවද? ඒක තමයි ඔබේ අධිකරණ බලයේ බිඳුවටම පාව. ඒක තමයි අධිකරණය කරන පුළුවන් ලොකුම නිගම. ඔබලට තාත්තේ කියලා දුමන මම මේ ගෙදර යන්න ඕන මිනිහා තියා. මේ වගේ විනිශ්චයකාරවරු 6 දෙනෙකු වුද්ද බරපතල දූෂණ චෝදනා නඩුවක් ගෙන ආපම අධිකරණයේ කටයුතු බලපු ආකාරයේ ඉතාම පිළිකුල් සහගතයි. අවුරුදු 3 ගණන් වෙලා ඉඳන් මේ නඩුව. ඒ නඩුව මේ ඒකෙ මෙන්නේ මෙතන තියෙන ලොකු කට්ටනය. මොකන්ද කට්ටනේ? ඔබේ ඇදී ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වෙච්ච මම තවම මේ කට්ටිය දකින්නේ මේ ක්‍රමවේදයට ලොකු තර්ජනයක්. ඇත්තම තර්ජනයක් තමයි මේක. මේ රට මෙහෙම යන්න බෑ. මට කිසි කෙනෙක් ජනාධිපතිවරයා ඉඳලා කල්යාම ඕන කෙනෙක්ගේ සත්ත පහක වගකීමක් නෑ ඔබේ ඇදී මම බලනවා. ඒකම රටේ වෙන්නේ. ඔබ දකින්න ඇති අර පර්ගිටිය කියලා තියෙනවා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරු මේ ඔක්කොම මේ වගේ රටක නම් පේලියට ඉඳගෙන මම ඔබට කියන්න ඕනේ මට මතකයි ඉංගලන්තෙ මන්ත්‍රීවරු 10 දෙනෙක් කියලා ශ්‍රී ලංකාවේ ඕන මංගොල්ලයක් කළා ගිහින් ආරක්ෂාව කියලා දෙනවා නීති ඉදිරියට කියන්නේ මොන මංකොල්ලයක් ගෙනාවත් මොන අපරාධයක් දැකලා මොන සිවිල්ලක් දැකලා නීතියෙන් ප්‍රොටෙක්ෂන් එකක් දෙන දෙනවා ආරක්ෂාව දෙන දෙනවා අනිත් කෙනෙක් කියන්නේ බෑ. ඒකෙන්ද ඔහු 2015 ජනවාරි 8 ජනාධිපතිවරයා ඔහු වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මාතා 2018 ඔක්තෝබර් මාසේ ගේනවා මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රී නවනගරයේ පොළොන්නරුව කියලා කෙනා මිලියන 33 මාරක් වගේ ඔබට අදහන්න පුළුවන්. රටක මේක වෙන්න පුළුවන්. මේකේ දැඩි අභියෝගයක්. මේකේ මේ ප්‍රශ්නේ ගනාව. අධිකරණයේ හැදිරිච්ච ආකාරයේ නීතිපති හැදිරිච්ච ආකාරයේ ලංකාවේ දූෂණ මොනසේද හැදිරිච්ච ආකාරයේ ඉතාමත්ම පිළිකුල් සහ දූෂණ කොන්සම මේ සම්බන්ධයෙන් කිසි දෙයක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. රටක දූෂණ කොන්සම තියෙන්නේ මොකටද? ඔබේ
විවක්තාදායක බලය, විදායක බලය, වංචා කරන එකට අධිකරණ බලය, වංචා කරන ඕන කෙනෙකුට එදුව රටේ ජීවිතය. ඒක කලේ නැහැ. නොකරුවාම මේ සියලු දෙනාට අමතර දූෂණ මනුස්සයෙක් සියලු සමාජයෙන් සමග නීතිපතිත් එක්ක ගෙනාවා දෙන්න යාම වල නීති ව්‍යාපාර. උපදෙස් විනිශ්චය කාලවල එක්කෙනා නවීවි මත රටක මොකද්ද වෙන්නේ? කුමට එරට අධිකරණය නීතිය සහ විසුරන් කරන්න අමාරුයි. හය දෙනෙක් අයිනවා අන්තිම කෝගේ මාතුමාජ කොලසෙන්න අග්‍ර විනිශ්චය කාලරයයි. එමනම් අපි මොකද්ද කරන්නේ? මේ ක්‍රමවේදය කරන්න පුළුවන්. 2009 ඉඳලා 2019 දක්වා ඔබේ ඇවිල්ලෙන් කිසි කෙනෙකුට නගන දිසරහට ආවට ගැටයන වැඩක් නෑ. මේක ක්‍රියාත්මක කරනකොට මම දැක්ක දේ තමයි ඔබට කියන්නේ. මේ ක්‍රමවේදයක් එක්ක මේ මට ගොඩ ගන්න බෑ. අධිකාරියේ වැදගත්කම ගොඩින් කොට කාපට් එකේ අතරින් කරනවා නම් ඒ අධිකරණය වැඩක් නෑ. ඔබේ බලය මම කියනෝනේ ආර්ගයක් තාවේ කියන එක අපි පස්සට වගත්තේ ජනතාවගේ අධිකරණයේ බල ගැන්වීම මේ ආයතනය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ බල ලංකාවේ කියන්නේ නැහැ. ඒ නිසා තමයි තීරණය කළේ මේ ඕ බලලා මේක මෙහෙම කරන්න බෑ. මේක මහජනතාවේ විදිහට ගේන්න ඕන මහජනතාව බල ගන්න ඕනේ. මේ තමන්ගේ තම දැනුවත් කරන්න ඕනේ. මොකද්ද අපේ බලය? කොහොමද අපි මේ රට අර්බුදාගේ විදිහට මේ මංගල කාර්යෝ 225 ඇතුළු එක්කෙනා ජනාධිපති දැකේ මේ මොවුන්ගේ බෙලා බෙලා. ඒක තමයි මම මේ මේක උත්තර බලන්න. මේක පිළිවෙලටදී දැනගෙන තියෙන ආනුභවය අත්තාලේ තියෙන සිතුරු ටික ඔක්කොම කරනවා. අර මම ඔබට කිව්වා දැනගෙන තියෙන ඒ ඔහුට දෙන තියෙන ඒ ආවර්තය සම්පූර්ණ වීමක් දැන් ඔබ දැක්කේ ඉබලලා අවුරුදු 29ක් කෙරෙහි ගිය ස්වාමීනාන්දේ ගෙදර ඇවිත් සම්පූර්ණ වීමක් කරා. ඒ අවබෝධය සම්පූර්ණ වීමක් ජනාධිපතිවරයාට බින්දිදිරි අධිකරණයේ විශේෂ කාර්යවලු තමන්ට ඕන විදිහට නටවන්න බැරි වෙන්න මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ කිසිදු විශේෂ කාර්යවලේ ඔහු ඉදිරියට දුරු දෙන්නේ නැහැ. අපි ඔබ අහලා තියෙන බලතල බෙදීමේ සිද්ධාන්තය කියලා තියෙනවා. මේ ආයතන තුන වෙන වෙනම තමන්ගේ ක්ෂේත්‍රයේ තුල ප්‍රයත්න කරන නැත්නම් ඒ වෙලේ රටේ කෙරෙන්නේ නැහැ. ඒක කිසිදු විශේෂ කාර්යවලු මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ එන්නේ නැහැ. ජනාධිපතිතුමෝ දුරු දෙන්න ඕනම විනිශ්චයකාරවරු තමන් විනිශ්චයකාරවරු හම් වේ දුරු දෙන්න පාලනය කියලා. මේ හඳුනාගත්ත ලොකුම වෙනස තමයි මේ ආයතන ව්‍යාප්තාව ඔබට ඉදිරිපත් කරන මේ ලබන මැතිවරණයේදී ජනාධිපතිතුමෝ මේ නාගානන්ද අපේක්ෂකෙන් හැටියට ඒක පාස් කරන්නේ පාර්ලිමේන්තුව නෙවෙයි. ඒක සම්මත කරන්නේ පාර්ලිමේන්තුව නෙවෙයි. ඔබට ප්‍රශ්න කරනකොට මේ සම්බන්ධව ඕන ප්‍රශ්න මේ රටේ මම ඔබට කිව්වා පරම අධිකාරිය වෙන කවුද? ඔබ. පරම අධිකාරිය වෙන ඔබේ නාමයෙන් ඉල්ලනවා. අගෝස්තු මාසේ දක්වාමේකේ පරිමර ඔබේ අදහස් උදහස් ඔක්කොම සාකලා පරිමර මේකේ සංශෝධන මේ හතර වැඩි එක තව දෙකක් තුනක් හතරක් වෙන්න පුළුවන්. ඒ අන්තිම කාර්යව අගෝස්තු වලින් පස්සේ වෙන සම්පූර්ණ පොත ඔබේ. ඒකේ ආය මංකොල්ලේට තක්කඩි කමට අංශු මාතෘක එක සම්පූර්ණයි. අරුතාගේ විදියට එක රට එක ජය එක නීතිය කියන සංකල්පය මත ගේන්නේ තේමාවානේ නීතිය මුස්ලිම් නීතිය යන සාර්යාලෝ වය කරන වැඩ සම්පූර්ණ වෙනවා ආයි පාඩය පුද්ගලික නීතිය සියල්ලම නැත වෙනවා. මොකද මේ රට තියෙන සම්පත් ප්‍රමාණය දිහා බැලුවම ඔතන නෙමෙයි ඉන්නෝ කාර්මික ගතයන අතර නෙමෙයි ඊශ්‍රායල් එක්ක සම්බන්ධය කරපුවම ලංකාවේ දෙවියන් අට ගුණයක සම්පත්. නමුත් අපේ රටේ කනදාරු කියන රාජ්‍ය නායකෙක් එකෙක් පහළුන්නේ තමගේ මෞර්ය මතයෙන්. ඒ නිසා මේකම සංශෝධන මේක ගෙනත් හොයන් පස්සේ
ජනාධිපති ධෝරණයේ ඔබේ තිබුණ සිහිනයක් එක ඉවත් විය යුතුයි කියලා. මම මොකද මේ ගැන පොඩි වෙලාවක් ගන්නවා. මොකද ලෝකෙම අහන්න කොහොමද එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. මේක ක්‍රම වේදේ මේ. රටේ පරම අධිකාරිය ඔබේ. ඔබ සේවකයෝ ටිකක් පත් කරලා යනවා පාර්ලිමේන්තුවට ගිහිල්ලා අදපාද වැඩ පිළිලා. ඒකම අනුකම්පාව. හදලා රට හරියට ක්‍රමවේදයකට කරනවා. මේ යන සේවකයෝ ටික හදගන්න හදාගන්න ක්‍රමවේදය රට මක්කොල්ල ගන්න නම් හදාගන්න නීතිල ඒ සඳහා නම් ඔබේ දෙහිම තම පිළිගන්නා පිළිගන්නා පිළිගන්න මේ හදන ක්‍රමවේදය මේකද දෙවිතිපා 105 ඩාඩු බලා මේ සම්බන්ධයෙන් නැටිවත මොහොතකරයා සේමාසි සීමා නිර්ණය කිරීමේ මොහොතේ ලේකම් ප්‍රයත්න සාකච්ඡා කළා දැන් මේ අඩු කර දෙන 60 දක්වා පාලනය ලංකාවේ පාලනය 60යි මේ ඔබ සම්මත කරපු ක්ෂණේ කොහොමද සම්මත ඔබේ ඡන්දයේ මේක පිළිගන්න ඔබට මේ සමග ඉදපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය කියනවා මේක ඔබ සම්මත කරන් පිළිගන්න ඔබ ඒක සම්මත කරමු ශනේ ඔබ පත්න ජනාධිපතිවරයාගේ සාහිත්‍ය සමලේකන දෙ උත්තරීතර දීපේ වාට පත්වන්නේය ඇයි ඔබේ නියෝජිතයෝ විදකලක පාව ඒකෙන් අපි චේතනාන්විතව වමනාවෙම තීරණතාව අපි පස්සේ කළා අපේ බලය අපි ප්‍රයත්න කළා අපි ක්‍රියාත්මක වෙනවා අනුරියව තාවක ආකාරය ඒක අභියෝග කරන්න කිසි කෙනෙකුට බෑ ඇයි ඔබයි නෝදද තීරණවත් පාර්ලිමේන්තුවේ ක්ෂණිකව ඉස්රුවාලින්නේ ඔය තියෙන කාපර්මි ක්ලිකර්පර්මි ඩිසෙන්ඩර් බජට් ඔබ දන්නවද තියෙනවා තාමද දේශගල බජට් ඊළඟට පෙට්‍රල් චෙක් පෙන්ෂන් සම්පූර්ණ මොහොත රටකට ඕන පාර්ලිමේන්තුවට ඔබේ ඇයි ක්‍රියාත්මක කරන රටේ සමාජවාදී ජනතාවගේ බලය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව මිස මංගොල්ල බලනවා කාටවත් එක්ක කතා අවශ්‍ය නැහැ ඒ 60 දෙනෙක් සමාජ පාර්ලිමේන්තුව මේ දේවතාව ප්‍රකාශ තමයි කැඳවන්නේ මම අදත් යන ජමාලේ නම් යහුවා එක දැන් වල චූටි පෝස්ටර් තියෙනකොට මොනවද මේ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවේ මොකද නම් ලංකාවේ මොකද හැම තැනම කතාව තාප්පයක් දණ්ඩනයක් හැම තැනම තියෙන බිල් බෝඩ් මේ අත්‍ය මොනවද මේ නාටක ඔබද ප්‍රජාතන්ත්‍රවාදී කියන අලුත් ව්‍යාපාරයේ තියෙන ප්‍රමවේදයන් ඔබ ඔබ තහන මොනවද ඔය තියෙන කතාව ඔය තියෙන පාර්ලිමේන්තුවේ පෝස්ටර් සම්පූර්ණ තහන පොදු ප්‍රවාහන සේවයේ 500 ගණන් අරගෙන එක සම්පූර්ණව තමයි. ඒක තමයි මේ ලංකාවට ලොකුම ලොකුත් මේ ලොකුම නේ. මොකක්ද? විද්‍යුත් කණ්ඩායම් කරන පාලනය. ඒක තමයි ආපහු මංගොල්ලේ බලාගෙන ඉන්නේ මේක. සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරලා සෑම අපේක්ෂකයෙකුට දෙනවා විද්‍යුත් මාධ්‍යයෙන් යම් පාලනය. එතකොට ඔබටත් නැතිවද දෙන්නලුව බිලියනක් දෙන්න පුළුවන් හැබැයි දැන් හැබැයි මේ කාවට පස්සේ එක්කෙනෙක්වත් නැතිව දෙන්න උත්සාහ කරන්නේ ඇයි වැඩක් නැහැ ඇයි මංකොල්ලේ කියලා මංකොල්ලේක මේක බලන්න අන්තිම පිටේ තියෙන මේකට කාර්යකරයා සම්බන්ධයෙන් බැඳගත්ත ක්‍රමවේදය මීට පස්සේ ඔය කෝටි ගණන් දෙන්න පොලයි tire පිටපස්සේ ඒව කරන්න බැහැ මෙගා දෙන්න මෙගා ප්‍රොජෙක්ට් කිසිම ගිඩුමක් ජනාධිපතිවරයාගේ ඕන කෙනෙක්ගේ විගණ කාර්යබලයා උඩින් පෝච් එකක් අහලා ඉන්නවා ඒව සම්පූර්ණයෙන්ම නවතින කොටිම ජනාධිපතිවරයා ඔබ පත්කන ජනාධිපතිවරයා මේකේ තියෙන අන්තර්කාලය විධි විධාන ප්‍රකාර ඒ ක්ෂණයකින් අග්‍රාමාත්‍යවරයා ආය ඔබට ඇවිල්ලා එකක් කියලා තව එකක් කියලා මොනතු ඔබ දන්න චන්ද්‍ර බණ්ඩාරනායක ඊළඟ කවුද මහේන්ද්‍ර රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන මේ කට්ටියම ඔබට කියලා ආයෙත් අයින් කරනවා කියන නමුත් මේක එහෙම නෙමෙයි ඔබ සම්මත කරපු ක්ෂණයකින් නීතිය ක්‍රියාත්මක වෙමින් ඒ දුරේ අවශ්‍ය
ඒක තමයි ඒකේ ආගය. ඒ වගේම ආනුභවයන්තාවෙන් තමයි 70 වූ දින මහා කියන්න බැරි ජනාවය අතරේ චලිතව සිටිනවා. ඔබ දන්නවද? චන්දතුන් මහරහතන් වහන්සේ පාදලෙද පිටිපස්සට දොරේ යනවා බෑ. සම්පූර්ණයෙන්ම දැනට දෙන ආනුභවයන්තාවෙන් බෑ. නමුත් ඒක දැන් මේ තියෙන ව්‍යවස්ථා මාධ්‍යයේ ක්‍රියාත්මක මින් ඉදිරියට ලංකාව ගේනවා යුරෝපයේ රටකට නැති සමහර ජපානයේ මේකට මොනවද තියෙන රාජ්‍ය දෙකක කම්පල කැම තියෙන දාන්න බැන්නා කියන්නේ චීනය ජපානය කොරියා මොනවද තියෙන දාන්න බැන්නා ඔය දෙකක් මොනවද තියෙන මේ රටේ විශේෂයෙන් කොරියාවේ චීනයේ මොනවද ජපාන් තියෙන දේ මරණ දාන්න ඉත ට්‍රයි කරමු මේක මේ ආනුභවය අත්හැරෙන් ශ්‍රී ලංකාවේ පොදු ජනතාවගේ දේවල් අපල කෑමට දඬනය මරණ දඬනය. හැබැයි මරන්න නෙමෙයි අරමුණ මරන්න නෙමෙයි වහාම මේ මංගලෙන අපතක්. මේ රට මේ විදිහට ගෙනියන්න බෑ. ඒකෙන් තමයි මේ වෙනස ගෙනාවේ. මේක ගෙනියන්න බැරි නිසා රටේ නීතිය හරියට ගේනවා නීතිය ආධිපත්‍ය ගේනවා විදේශකාරවරුන්ට තමගේ ධූරයේ කාර්ය කර්තව්‍ය කාර්යක්ෂම ඉෂ්ට කරන්න මේ කිසි කෙනෙක්ගේ ඉදිරියේ දරනවනට ලංකාවේ නීතිය කියනවා කිසිදු විදේශකාරවරේ පත් කරන විවක්තාදායක සභාව පාර්ලිමේන්තුවේ කිසිම නියෝජිතයෙක් අසුන්දානිකයි. ඔබට පැහැදිලිව තේරෙනවද දන්නේ දැන් දින 10 සමන්විත සභාවක් ඒක අපි කියන විවක්තාදායක සභාවක් 10 හත් දෙනෙක් ඉන්න මන්ත්‍රීවරු ඒකින්ද ඒක තමයි මේ කියපරෙන්ද ජයන්ත ජයසූරිය කියන විතමනේ විතර ආගමස්කාරවරයා කවට පත් කරන්නේ අතිශයම දූෂිත රාජ්‍ය නිලධාරියේ අතිශයම දූෂිත රාජ්‍ය නිලධාරියේ ඒ පත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ 10 හත් දෙනෙක් මන්ත්‍රීවරු වෙන නගරන්ද කියලින්ම ප්‍රශ්න කරන්නේ තරුණ ජයසූරිය කියන හා ජයන්ත ධනපාලගේ ඇයි මේක කළේ රට නන්නත්තා
මිත්‍රයේ මෞර්යම හරියට තියෙන තුන්දර රටක් නම් කවුරුත් මිත්‍රද මේ කරන සිහිනේ කුමක් මේ මෞර්යම හරියට අල්ලගෙන නැල්ලා අපි ඔක්කොම නැවත රාජ්‍ය ලංකාවට එමු මේ රට අල්ලගෙන ගෙනියන්න ගෙනියමු අපි දේශනා ඕනකට දේ සම්පත්තිය රට මේ සත්ත පහම ප්‍රයෝජනයක් නැහැ මංගල කාර්යයෙන් මේ රට මුදා ගන්න තා කාල ඒ අභියෝගය අපි ගමු ඒක ගන්න උඩට පුළුවන් මේ කට්ටිය දැනුව නානන්ද හඳුමහද මුළු රටම කියනවා 225 මා ප්‍රදේශ අපට ඕනේ එක රට එක දෑයක් එක නීතියක් කියන ඔක්කොම පිළිගන්න මේ සංවිධානයේ මේ ගෙනියන ව්‍යාපාරයේ මුස්ලිම් ආයතනයට ඇලගෙන අපි කැමති මුස්ලිම් නීතිය අපිට එපා මොකද්ද වෙයිද තේසාලාමේ නීතිය බලමු රටේ ජනතාවයක ගෙන එක හන්දි අර උතුරේ ඉන්න අරුන් කියන ඒ තරුණයාට අදත් කතා කළා ඔහු හතේ ගැන පෝස්ට් එකක් දායි අපි පෙනී හිටින්නේ එක රටක් එක දයක් එක නීතිය ඔන්න ඕක විරාම දවසට මේක කවදාකවත් ඔබට නැවත ලැබෙන්නේ නැහැ මේ අවස්ථාව. මේ ඉෂ්ට කරපුවාන් පස්සේ ලංකාව කියන රට මේ මාතෘභූමිය ලස්සන දෙයි සතන. මංකොලේට හඬ බින්දුවයි. ඔබ දකින්නේ මේ ක්‍රියාකාරීත්වය යා කිව්වා ප්‍රකාශයක් කළා. ඔහු කියන වසරකට ලංකාවේ රාජ්‍ය ආදාය 1 ට්‍රිලියන් එකක්. බිලියන 10. බිලියන කියන්නේ බිලියන 10. 250 කට දවසකට ආදායම බිලියන 4ක් එකක් කරපත්. එතකොට මහජන අධිකරණය කියනවා ගත්ත ණය ගෙවා ගන්න උම මොල්වේ US ඩොලර්ස් බිලියන 3ක් බෑ ගන්න පුළුවන්. 5.9 ක් ගෙවන්න ඕනේ. ඉතුරු 2.9 ගෙවන්න ආය ණය. නැත්නම් තාත්වේ. ඒක කියනවා අපි. එතකොට මොනසුනේ සභාවචරය කියනවා මේ ලංකාවේ ඛේද රාජ්‍යයේ ලොකුම දේ තමයි අපරාධකාරව පාර්ලිමේන්තුවේදී මේක. මේකේ තියෙන ක්‍රමවේදය අනුව කිසිදු අපරාධකාරයෙකු පාර්ලිමේන්තුවේද බෑ. කලස්තරට ඩිසයින් කරලා තියෙනවා. ඒක කලේ ඔබේ අයිතිය ක්‍රියාත්මක කරන්න ගිහින් අධිකරණය දීපු පණිවිඩය මොකද්ද? අපි අසරණයි අපේ උදව් කරගන්න බෑ කියලා. නැත්නම් එහෙම යන්නේ නැහැ විචාර කරලා. පුළුවන් නෝනි අපි අපේ අධිකරණ බලය සේපහල බලනවා ඒක නැති නිසා තමයි මේ කෙනා ප්‍රථම වේදය මේක අය කිසිම සැකයක් තියාගන්න එපා මම කැමතියි ඔබේ ප්‍රශ්නෙක ඕන දෙයක් ඕන දෙයක් සම්බන්ධයෙන් මේ තියෙන මේ ආයතන වල බලය වෙන වෙනම ලස්සනට මේක කතා කරනවා කොහොමද හරිද වතුර ටැංකිය කිල්ලෙන්ති වතුර ටැංකිය ඉදිරියට ගාන්න ප්ලග් කරලා දැන් දියුණු ජන මොහොතකට ගන්න. අපි කියන ශ්‍රී ලංකාව සංවර්ධනයේ නිසා. සංවර්ධනය කියන්නේ මොකක්ද? අපේ ඔබේ ජීවන තත්ත්වය. ලංකාවේ කියලා නම් තිබුණේ. රුබෙලේ යගේ අනිත් විදේශීය විනිමයත් එක්ක සම්බන්ධ කරන නිලයක්. මට මතකයි 1980 ඒක තිබුණේ. යෙන් එක 7000යි. යෙන් එක 7000යි. අද යෙන් එක කොහෙද? අපි නිදහස් ගන්නකොට ලංකාවේ විදේශ විනිමය අතිරේකයක් තිබුණා බිලියන 2ක් බ්‍රිටිෂ් පවුන් අද 11.5 ට්‍රිලියන් 11.5 ට්‍රිලියන් අපි ලෝකෙට නෑ විදේශ ආයතනය කියන ට්‍රිලියන් 3කට එකක් තියෙනවා ඉතුරු වෙච්ච 8කට ආගිය අතර නෑ කියලා දෙයියනේ මෙහෙට වෙන්න යන්නේ මේක තමයි මේ අය හඳුනාගෙන තියෙන්නේ මේක අපි ඔබ සුසුම්ලාගේ හොඳ නමුල රටක සිසුම් ශ්‍රී ලාංකික ලෝක පුරාම ගියන හැම සුසුම්ලන මොනවද දෙයියනේ අපේ මෞර්යමට උනේ ඔක්කොම කියන මොකද්ද අපි කරන්නේ ඒක හරියටම හඳුනාගෙන මේක නාම ක්‍රමවේදය නම් කිසි කෙනෙකුට කටක් අරින්න බැහැ මේක ඇයි පුළුවන් බලන්නේ මන්දිරුළු ගේ නෑ මහජනයා කවුද අපි නෑ කියන පුළුවන් අපි මේ පාර්ලිමේන්තු අපි පණ සම්බන්ධ කරන්නේ කොච්චර මකුල කාර්යවල අපි මේ වැඩේ කරනවා නම් කියන පුළුවන් ඔබලේ ඕල් දෙක ක්‍රියාවේ ඔප්පු කරලා නගර දෙක ශ්‍රේෂ්ඨාධිකාරිය ඔප්පු කරලා පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතාවගේ බදු මුදල් මකුලකට අපරාධ
කියන නෑ. අපි කියනවා අපේ නීතිය. අපේ නීතිය අභිසම්පාදක. මේ නීතිය කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ. ඒක අභියෝග කරන්න දෙන එකම ආයතනයේ ශ්‍රේෂ්ඨාධිකාරියන්ගේ ඒකෙත් තියෙන ඔක්කොම. මේ ආණ්ඩුවේ යත්තාව ඔබ සම්මත කිරීම සමගම ගෙදර යනවා. ව්‍යාප්තා සම්බන්ධය සමගම ඔහු ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබට පෙන්වනවා. මෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන කිසිම කවුද ව්‍යාපාරාධාරී සභාවේ 10 දෙනාම ඔබට පෙන්වනවා. මෙන්න ඔබ සම්බන්ධ කරන රාජ්‍ය ග්‍රාම ව්‍යාපාරාධාරී සභාවට 10 දෙනා මේකයි කියන්නේ. රාජපාලන සම්බන්ධයේ අග්‍රාමාත්‍ය ධුරේ ධර්මම ඔහුට ඉන්න විචාර දෙනුගේ සභාව ඔහුට ඉන්න උපදේශක සභාව මෙන්න විචාර දෙනගේ ඔබ දකිමු. ඒකද මේක හොරේ තක්කටි නමට කාපට් එකට හංගල ගන්න යන නෙමෙයි. මේක ඇලා ව්‍යුහතම සංවාදයට ලක් කරලා ඔබ සම්බන්ධ කරලා මෙතෙක් අර අරාබියේ කාන්තාරයකට ගලපු ගලාගෙන ශ්‍රී ලංකා මාතාව වරවන්න නදිය හරනවා අපොක්ෂෙමු. එදාට ඔබට සැනසිල්ලේ සුසුමක් ගන්න පුළුවන්. ඒක තමයි මේ මම ඔබට කිව්වා ඉස්සෙල්ලා. මම ඔබට වචනයක් පාවිච්චි කළා. කිසිදු බලවේග විදිහට මේක නවත්තන්න බෑ. ඔබ අපේක්ෂා කරපු කිසිම දේශපාලන පක්ෂයක් මේ අභියෝගය ගත්තේ නැහැ. ඇයි? ඒකත් අපි කතා කරමු. ඇයි? ඒ ඔක්කොම එන මොකටද? ඔබට කියනවා හැමදාම කියන දේ බාරගන්න. ඔක්කොම එන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ ඔක්කොම එන්නේ මෞබිම මක්කොල්ලේ. ඇයි? සැපයි සුඛයි සුවයි මිත්‍රයි ලෝකයක් නැගෙන තාලේ. සංකාය දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. නමුත් මේ මොකද මේක දියත් කරලා තියෙනවා. මේක දියත් කරලා තියෙන්නේ දුක්ඛ සත්‍ය කියන්නේ හරිය තේරුම් ගන්න. මේ පාදයේ කියන්නේ මොකද යන්නේ? මේකල ජාති ජරා මරණ දුක් දෝමනස ශෝක බාල්‍ය මාමන ජරා අග්‍රාණි අර කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ කියලා කියන මහලයි. එහෙම දෙයක් මේ ජීවිතේ ජීවිතේ විනිවිද වෙනු දැකපු කෙනෙක් කියන ව්‍යවස්ථා අර ප්ලේටෝ කියනවා නියෝජිත ප්‍රජානන්දවාදී කියන සංකල්පයේ ලෝකෙ හැදී පිනවත් වෙන රාජනාගේ අනිවාර්යෙන්ම පාරිශුද්ධ චර්යාවයි. දැන් ඔබ දකින්නේ දැන් අපේ රාජනාගේ කියන මම දෙත පන්සල් කරනවා මම තවත් මම රාත්‍රියේ දවල් පන්සල් කරනවා මම සැබෑ බෞද්ධ කියලා එක පන්සල් පදයක් ආරක්ෂා කරනවා. නාගරන් සීයෙන් සීය ආරක්ෂා පහළමී ඉතිහාසය. ඇයි? මේක ලොකු අභියෝගයක්. ඒක කියන්නේ සම්පත්ත මපරාජිතාව කියලා කියන්නේ. එහෙම ආය කරන දේවල්. මොකද ස්වාමීන් වහන්සේ එහෙම දේවල් කරන්නයි කිසි කෙනෙකුට නවත්තන්න බෑ. ඒගොල්ලෝ ඇල්ලා ඕනම ඡන්ද මාත්‍යක් වගේ මොන දෙයකට නවත්ත ඇල්ලා. අර කියන්නේ ඉන්ද්‍ර කීඩයක් වගේ. ඒක තමයි මේ පිරිසු දැන් රැස්සේ. දැන් මොන ඔදකලෙක පුදාන අග්‍රාමියට පුදාන අධිපතිවරයා එළිපෙළ ප්‍රකාශ කළා. මේ පිටරටකින් ඇවිල්ලා එක්කෙනෙක් මෙහෙම මේ කුමන්ත්‍රණයක් කරනවා කියලා මේ ජනාධිපතිවරයා හැමදේක් කිව්වා. දැන් මේගොල්ලෝ පේන පැතිය ටික ටික හත් වෙලා යනවා. අපි එකාමෙන් මේ මාතෘ භූමිය එකාමෙන් පොරකට ඉදිරිපත් කරන ප්‍රධානම නිකුබ්බේ කියලා කියන සම්මා සම්බුද්ධගේ ධර්මය කියන මොකද කියන්නේ ස්වාමීන් වහන්සේ නිකුබ්බේ කියලා කිව්වේ වංචා බොරු මුසා සම්පූර්ණ ප්‍රහාණය. අන්න එහෙම වැඩ පිළිලක් තමයි මේ ලංකාවේ ඔබේ ඇති. මොකද ඒක තා සුන්දර රටක්. ඔබ මෙහි ඉන්නකොට ඔබ දන්නවා දෙසැම්බර් වෙන මේ අවුරුදු කොහොමද කාලයක් අපි අඳු කීයක් අඳින්න ඕනද? මොකද මගේ දරුවෝ ඉන්න ඇංගලන්. මම මේ හදන්නේ මගේ දරුවෝ ටිකක් දෙත් තාපු ගේන. මෙහෙම නෙමෙයි අපි කරන්නේ. මේ රට අපි හරි දන්නද ගෙනාවන මන් දන්න ඔබ සියලු දෙනා වෙනවා රටේ වටිනාම සම්පත් මානව සම්පත් කෙන යම කරන්න මෞබිමට ඒක කැමති අය රට කියලා බලලා තියෙනවා. මේ අපරාධ භාරවගේ ව්‍යාපාරෙන්ද ඔක්කොම ගියා තවත් යන කෙන මේ වෙනවා. අපි හරි තැනකට අපි මෞබිම ගියෙමු. අපි ගෙනල්ලා මේ රට හැරගිය අය යුරෝපයේ වෙන්න පුළුවන්, ජපානයේ වෙන්න පුළුවන්, කොරියාවේ වෙන්න පුළුවන්, ඔස්ට්‍රේලියාවේ වෙන්න පුළුවන්, නිව්සීලන්තයේ වෙන්න පුළුවන්, කැනඩාවේ වෙන්න පුළුවන්, USA වෙන්න පුළුවන්. ඉතින් ගේම් ගෙනල්ලා අපි මේක ගෙනියම නියම තැනට. ඒ සඳහා නාගානන්දගේ දායකත්වය 100%ක්.
ඒ කායන අදිෂ්ඨානය දැටි අදිෂ්ඨානය ඔබට ලබා දෙනවා කියමින් මගේ වචන සාපේ මම ඔබෙන් මෙන්න අවශ්‍ය කරනවා.